මේ මහපොළව කාටත් අයිති. ඒත් බ්‍රිතාන්‍ය ප්‍රංශ පාලකයෝ හිතුවේ මේ සියලුම දේවල් ඔවුන්ට අයිති කියලා. ලෝකේ බොහෝ රටවලට කලා වගේම කැරීබියානු කලාපයේ අහිංසක මිනිසුන්ගේ රන්රිදී මුතුමැණික් අලියතුන් බවභෝග ධාන්‍ය මෙකී නොකී සියලුම වස්තුව කොල්ල කන්නට බ්‍රිතාන්‍ය හා ප්‍රංශ අධිරාජ්‍යන් නොකරපු දෙයක් නෑ. ඔවුන් තුවක්වෙන් හා බයිබලෙන් අනික් රටවල් දුර්වල කළා. ඒ ක්‍රූර අත්වලින් 1670 වන විට ජමේකාවද හිර කරගන්නට ඔවුන්ට පුළුවන් වුණා. ඔවුන් අප්‍රිකාවෙන් ගෙන්වනු ලැබූ සහ ජමේකාවල වහලුන් ලවා උක්වගාව වැඩි දියුණු කළා. මේ කාලයේ වෙද්දී බ්‍රිතාන්‍යයන් දසදහසකට කළු වහලුන් ලක්ෂ 2කට වැඩි ගණනක් ජමේකාවල අන්ත දුක් විඳිමින් ජීවත් වුණා. මේ අතර හිටපු එක් බ්‍රිතාන්‍ය පාලකයෙක් තමයි සින්ත්ක්ලෙයාර්. සින්ත්ක්ලෙයාර්ගේ නවාතැන තිබුණේ කළු ජාතික ගැහැණියකට අයත් සුවිසල් ගෙදරක. මේ ගෙදර අයිතිකාරිය වුණු තැනැත්තියකේ මිනිපිරියක් වුණු වයස අවුරුදු 17ක් වන සිනෙල්ලා මැල්කම් මාලේ බුකහා මොහු රහසිගතව ආදර සම්බන්ධයක් ඇති කරගත්තා. ඔව්, ඔබ හිතුව හරි, සින්ක්ලෙයා මාලේ සිනෙල්ලාට දරුවෙක් තෑගි කළත් ඇයත් එක්ක ජීවත් වුණේ නෑ. කවුද ඒ දරුවා? ඔව්, ඒ තමයි රොබර්ට් නෙස්ටා මාලේ. එහෙම නැත්නම් අපි හැමෝම දන්න විදිහට බොබ් මාලේ. දුප්පත්කමේ පතුලටම එරිලා හිටපු අධිරාජ්‍යවාදීන්ගේ බැමිවලින් කිටි කිටිය වෙලිලා හිටපු ජමේකානුවෙක්. ඔමේරියා මැල්කම් කියන්නේ සිඩෙල්ලගේ තාත්තා. ඒ කියන්නේ බොබ්ගේ සීයා. ඔහු වහලෙක්. ඔහු තමන්ගේ බැන්ජෝ ගිටාරයේ වාදනය කරමින් පලාතින් අයට සංගීතය ගැන්වා. වයලීනය හා එකෝඩියනය වයන්නත් ඔහු දක්ෂයෙක්. එවගේම බොබ්ගේ අම්මත් ගායනයට හුඟක් දක්ෂයි. ඉතින් බොබ්ගේ අම්මා බොබ්ට ගායනා කරන්න ඉගැන්වා. හැම අම්ම කෙනෙකුට වගේම තමන්ගේ පුතාට වඩා හොඳ අනාගතයක් හදන්න සිඩෙල්ලටත් ඕන වුණා. ඒ හින්දා සිඩෙල්ල තීරණය කළා බොබ්බ ඒ දුක්ඛිත පරිසරයෙන් සහ යාළුවන්ගෙන් ඈත් වෙලා. 1950-60 කාල පරිච්ඡේද වෙනකොට ඇමරිකානු සිනමාව හා සංගීතය තරුණ ජමේකානු ජීවිතවලට ඇතුල් වෙන පටන් ගත්තා. විශේෂයෙන්ම සර්ජියන් ලියෝන් කියන සිනමා අධ්‍යක්ෂකවරයාගේ සිනමාපට තරුණ ජමේකානුවන්ව සිහින ලෝකවලට ගෙනිච්චා. රේ චාල්ස්, පැට් ඩොමිනෝ, රූත් බ්‍රවුන්ස්, ජිම් රීව්ස්, එල්විස් ප්‍රෙස්ලි වෙන්නෝන්ගේ සින්දුවලට එකල තරුණ හදවත් වශී වුණා. දුක්බර පීඩිත මානසික තත්ත්වෙන් මිදෙන්න මේ සංස්කෘතිය ජමේකා පරපුරට උදව් වුණා. හැබැයි ඒක මායාවක්. මේ කාලයේදී බොබ් හිටිය ප්‍රදේශයේ රෙගේ සංගීතය උගන්වමින් සිටිය ජෝ හිංක්ස් කියන සංගීත ගුරුවරයා මාලේ ඔහුගෙන් රෙගේ සංගීතය හදාරන්න ගියා. Soon come, it's
තමයි වේල සංගීත කණ්ඩායම බොබ්ගේ මූලිකත්වයෙන් පිහිටුවා ගත්තේ. පොඩි කාලයකින් වේලස් කණ්ඩායම මිනිසුන් අතර ජනප්‍රිය වුණා. මියුසික් කියන එක එක පාටම ඉහිරෙච්ච දෙයක් නෙමෙයි. මොකද ඒක සංගීත ක්‍රමවේදයන් කිහිපයක සංකලනයක්. ඒ කියන්නේ 60 දශකයේ සහ ඊට පෙරාතුව තිබ්බ ස්කා කියලා සංගීත ශෛලියක්. ඒකට ඒ කාලෙම ඇමරිකාවේ තිබිච්ච තව සංගීත ජනරයක් තමයි බ්ලූස්. එතකොට ස්කා සහ බ්ලූස් කියන ක්‍රම දෙක එකතු කළා. ඒ කාලේ තිබ්බ ට්‍රෙන්ඩ් එකක් විදිහට රෙගේ මියුසික් නිර්මාණය වුණා බොබ් මාලි හරහා. ඉතින් රෙගේ මියුසික් කියලා ෂොනර එකක් වෙනම තියෙනවා. එතකොට ඒකේ රෙගේ කැටගරි එකේ උප්පත්තිය ලෙස අපිට ගන්න පුළුවන් 60 දශකයේ අගභාගයේ. තනිවෙච්ච හැම වෙලාවකම ඔහු දැකපු අසල්වැසි කෙල්ලෙක් ගැන කල්පනා කරා. අවසානයේදී ඔවුන් දෙන්න ආදරයෙන් බැඳුනා. ඒත් ඒ ආදරේ බොහොම කෙටි කාලයකට සීමා වුණා. බොබ්ගේ තාත්තා සුද්දෙක් වීම ඒ සම්බන්ධයෙන් නවතින එක හේතුවක් වුණා. තමන්ගේ තාත්තා සුද්දෙක් වීම ගැන බොහොම කලකිරීමෙන් බොබ් හිටියේ. ඒත් කරන්න දෙයක් නැහැ. බොබ්ට යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අතර ජමේකානුවන් සරුසාර අනාගතයක් යන මිරිංගුව පසුපස හඹා යමින් ඇමරිකාවට සංක්‍රමණය වන කාල සමයක් උදා වුණා. බොබ්ගේ අම්මත් ඇමරිකාවට යනවා. ඒත් බොබ් කැමති වෙන්නේ නෑ මේ ගමනට. බොබ් ට්‍රෙන්ච් නගරේ හුදකලාව තනි වෙනවා. බොබ් තමන්ගේ අරමුණ ජයගන්නට පළමු පියවර තිබ්බේ ඔහුගේ පළමු ගීත ඇල්බමිය වූ ජජ් නෝට් නිකුත් කරමින්. Buffalo soldier in the heart of America. එයාට නිතරම උමනා කරලා තිබුණේ මේ සමාජයේ ජෙමිකාවදී ඒ වෙලාවේදී තිබුණේ මේ ප්‍රශ්නවලට ඒ අසරණෙන් අන්ත අසරණයෝ වෙනවා. ඉතින් ඒ නිසා බොබ් මාලි හැමතිස්සම මිනිස්සුන්ට ආදරය, කරුණාව, දයාව, ඊක්වල් රයිට්ස් මේ කියන දේවල් බොබ් මාලිට උමනා කරලා තිබුණේ ඇත්තට මේ සමාජයට ගෙනත් දෙන්න. පල්ලිවල ගීත ගායනා කරන මව්පිය රැකවරණය අහිමිව ජීවත් වුණු අල්වරීටා රීටා නැමැති අවිවාහක එක් දරුමවක් මේ මුඩුක්කුවේ ජීවත් වුණා. අල්වරීටා රීටාට ඌමනා වුණා මාලේ සමග සම්බන්ධ වෙන්න. 1966 පෙබරවාරි 10 වනදා රීටා මාලේ විවාහය සිද්ධ වුණා.
hearing them on the radio, the Wailers with Peter and Bonnie is like a new sound. As a teenager in that time, I was about 18, 19. And it reflected something on me, you know. ඇත්තටම මගේ තරුණ වයසේදී වේලස්ලාගේ සංගීතයට මම ආදරය කළා. මමත් ඒ කාලේ පල්ලියේ ගායක කණ්ඩායමේ සමාජිකාවක්. මම හිතුවා කවදාහරි මටත් මේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ලැබෙනවා නම් කියලා. I should be meeting these people one of these days, you know, if it is, it sounds like angels and I am being so spiritual into myself, thinking that I would be able to meet them. ඒ කණ්ඩායම හිටියේ ට්‍රෙන්ච් ටවුන් එකේ පිටුපස පැත්තේ තිබුණු දෙවන වීදියේ. මම ජීවත් වුණේ ග්‍රිනිච් පාක් එකේ. ඒකට කිව්වේ වයිට් රෝඩ් කියලා. ඒ පාර වැටිලා තිබුණේ කල්වරි සෙමෙට්‍රි එකට මුහුණලා. මේ සංගීත කණ්ඩායමේ කට්ටිය හැමදාම මගේ ගෙවල් පහු කරගෙන තමයි ඔවුන්ගේ කොක්සන් ස්ටුඩියෝ එකට යන්නේ. ඉතින් මෙහෙම යනකොට ඒ කණ්ඩායමේ හිටපු ටිකක් මුරණ්ඩු තරුණෙක් මගේ හිත ගත්තා. You know, like we'd call them rough guys, you know, to me, that was the impression. සංගීත ලෝකයේ ජයග්‍රහණය කරන්නට බොබ්ට ආර්ථිකය හරස් වුණා. බොබ් ඇමරිකාවට යන්න පිටත් වුණා. Bob came from Jamaica. මාලේ ආවා මාත් එක්ක ජීවත් වෙන්න වෙල්මින්ටන් වලට. ඒ එයා රීටව කසාද බැඳපු අලුත්. මං ඒක දැනගෙන හිටියේ නෑ. ඒත් එයා මට ඒ ගැන කිව්වා. When he came, he told me. එයා ඒ කාලේ ගෑනු දරුවාට පිස්සෙන් වගේ ආදරේ කළේ. වසරකින් පමණ රීටා හොයාගෙන ඔහු නැවතත් ජමේකාවට ආවා. මාලේ ජමේකාවට ආපහු එනකොට ට්‍රෙන්ච් ටවුන් එක හොඳටම වෙනස් වෙලා. ඉතියෝපියාවෙ ඉඳලා ආපු ආගමික නිකායක නායකයෙක් රස්තාගම් ප්‍රචාරය කරමින් හිටියා. ඒ වෙනකොට රීටත් රස්ත ව්‍යාපාරයේ සමාජිකෙක් වෙලා. ඒ කියන්නේ මාකස් ගාවෙස් කියන කළු ජාතික සටන් කාමියා ඇත්තටම කළු මිනිස්සු වෙනුවෙන් සටන් කරා බැක් ටු අප්‍රිකා කියලා එයාට තිබ්බා මේ ව්‍යාපාරයක්. ඒක හරහා තමයි ජමේකාවට මේ රස්තෆාරියන් වාදය එන්නේ. එතනදී මිනිස්සු සුදු ජනතාවගෙන් වෙච්ච පීඩණයට මේ දර්ශනය ඉක්මනටම වැළඳගත්තා. කතෝලික සභාවෙන් කළේ හැම ගැටලුවකටම බයිබලය අතට දීම. මෙවැනි වාතාවරණයක් තුළ රස්තා ව්‍යාපාරයේ ගත් වෙනස් මග අසරණ අහිංසක වහලුන්ට සැබෑ පිළිසරණක් වුණා. රසකාරක නොදාපු කෑම ගැනීම හෙවත් අයිතාල් කියන සම්ප්‍රදාය උන් තරයේ ආරක්ෂා කළා. අරක්කු ගැන මාලි දොස් කිව්වා. අරක්කු වලින් යුරෝපියන් කෝටිපතියන් වනවා සේම ජමේකානුවන්ගේ මොළ විනාශ වෙනවා කියලා බොබ් කිව්වා. රස්තියාදුවේ තැන තැන සින්දු කියක ඉන්නවට වඩා මේ තැලෙන පෙළෙන මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා බොබ් කල්පනා කළා. ඔහු ඒ අසාධාරණය දැක්කා. ඔහු රැවටීම අත්විඳා. අවසානයේදී බොබ් තීරණය කරනවා මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕනි කියලා. බොබ්මාලගේ පියා සුදු ජාතිකේ, මව කළු ජාතිකේ. මේ සාධකය බොබ්මාලගේ අධිරාජ්‍ය විරෝධීත්වය සහ කළු ජාතික හිතවාදීත්වයට යම් ප්‍රමාණයකට බලපාන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මට හිතෙනවා. ඒ වගේම තමයි බොබ්මාලේ ජීවත් වෙච්ච පරිසරය ඇතුලේ තිබ්බ ඔහු ජීවත් වුණේ කිංස්ටන් වල. ඔහු ගමෙන් නගරයට සංක්‍රමණය වෙනවා. විශේෂයෙන් තමන්ගේ මවත් එක්ක. එක් පැත්තකින් ඔහුගේ මව පවා දැඩි ලිංගික පීඩනයකට හා සූරාකෑමට ලක් වුණ කෙනෙක් හැටියට අපිට අනුමාන කරන්න පුළුවන්. මොකද මේ තත්ත්වය බොබ්මාලේට බලපන්නත් පුළුවන්. ඒ වගේම ඔහු නගරයට එනවා. කිංස්ටන් වලට ඇවිල්ලා ඔහු ජීවත් වෙන්නේ ගෙටෝ කියන මුඩුකු ආශ්‍රිතව.
මේ මුඩුක්කු එක පැත්තකින් ගත්තොත් අති විශාල සමාජ පීඩනයකට හේතුකාරක වෙන්නට බලපාන. මෙන්න මේ පාරිසරික සාධකත් එක්ක මේ සියලු සාධකවලට හේතුව ලෙස බොබ් මාලි දැක්කේ අධිරාජ්‍යවාදය. බොබ්ගේ ජමේකානු ආගමනයත් එක්ක ඔහු වඩ වඩාත් ජනප්‍රිය වුණා. විශේෂයෙන් දේශපාලන ලෝකය කැළඹුණේ Get Up Stand Up සහ Slave Drive යන ගීත හේතුවෙන්. ජමේකානු සමාජයේ දුකී දුප්පත් බව, පීඩණය එම ගීතවල ඇතුළත් වූ නිසා ජමේකානු සංචාරක මණ්ඩලය ඔහුගේ ගීත ප්‍රතික්ෂේප කළා. ඇත්ත පෙන්නනවට පාලකයෝ බය වුණා. මේ අතරේ CIA ව්‍යාපාරය මාලේ ගැන රහසිගතව කරුණු රැස් කළා. ඔවුන් දැනගත්තා කැරීබියන් කලාපයේ මිනිස්සුන්ව වෙනස් කිරීමේ බලයක් පොප්ගේ ගීතවල තියෙනවා කියලා. එක් දවසක් මාලේ ගෙදර ඉන්න වෙලාවක CIA සංවිධානයේ සහයකින් ඔහුට වෙඩි තිබ්බා. This is the room they tried to kill Bob Marley on December 3rd, 1976. එක් සාහසිකයෙක් මෙන්න මෙතන ඉඳලා මාලේගේ පපුවටයි අතටයි වෙඩි තිබ්බා. This is still one of the most unsolved crimes of the century. මෙන්න මෙතන තමයි ඊ වෙනකොට ඔබ හිටියේ. Getting ready to peel a grapefruit. He heard what he thought first was clappers outside, but what was really gunshots. When he glanced towards the door there, he saw sparks coming out. He decided to turn sideways, making himself small, smaller target. One shot grazed his sternum bone here and ended up in his arm right here as he kind of, you know, made himself small. Other shots penetrated the cabinet here and ended up in the walls there. Don Taylor කියන්නේ බොබ්ගේ කල්මනාකරුවා. ඔහු හිටියේ මෙතන. ඔහුට වෙඩි හතරක් වැදුණා. He was just coming into the kitchen to speak to Bob and stepped right in the line of the gunfire. So he got about 4 shots right in his groin region. බොබ්ගේ ඇඟේ තිබුණු ලේ හුඟක් ඩොන්ගේ ඇඟෙන් විසිරුණු ලේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය අසරණ පුංචි මිනිස්සු වෙනුවෙන් හඬ නගපු බොබ්ගේ මරණයට කැප වුණා. ඔව්, ඒ වුණත් බොබ් තමන්ගේ මතය තව දුරටත් තහවුරු කළා. ඔහු කිව්වා, මම සංගීතයෙන් මැරෙනකල්ම මිනිස්සු ජීවත් කරනවා කියලා. අසරණ දුප්පත් පීඩිත මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ගීතය යොදාගන්න ඔහු තව දුරටත් උනන්දුනා. අධිරාජ්‍යවාදය කියන එක පොදුයි නම් අධිරාජ්‍යවාදයට විරුද්ධව වැඩ කරන, අධිරාජ්‍යවාදයට විරුද්ධව කතා කරන හැම චරිතයක්ම පොදු වෙනවා. ඒක තමයි සාමාන්‍ය දේශපාලනය කියන්නේ. මොකද මම දකින ආකාරයට බොබ් මාලේ කියලා කියන්නේ සංගීතමය ගරිල්ලෙක්. එයා සංගීතයේ සියුම් තැන් ස්පර්ශ කළා වගේම එයා මම දකින ආකාරයට අධිරාජ්‍ය විරෝධී සටනේ සියුම් තැන් ස්පර්ශ කරා. ඔහුට දේශපාලනයක් තිබුණා. ඒ දේශපාලනයේ හින්දා ඔහු සමස්ත අධිරාජ්‍ය විරෝධී සටනේ සංකේතයක් බවට පත් වෙනවා. ජාතික අප්‍රිකානු සටන වෙනුවෙන් වගේම ඇමරිකාවේ දුක්ඛිත ජීවිතයක් ගත කරන අහිංසක කළු ජාතිකයන් වෙනුවෙන්ද ඔහු කැප වුණා. මේ කාලයේදී රොඩේෂියාවේ නැත්නම් වර්තමානයේ සිම්බාබ්වේහි සුදු ජාතික සුදු පාලකීන්ට එරෙහිව බහුතර කළු ජාතිකයින් නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් දියත් කළා. බොබ් මේ අරගලයට සහයෝගය දුන්නා. ඔහු සිම්බාබ්වේ අරගලය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා. සිම්බාබ්වේ නිදහස් වුණා. නිදහස් දින සැමරුම් උත්සවයට බොබ්ටත් ආරාධනාවක් ලැබුණා.
බොබ්ට අතරමඟදී පණිවිඩයක් ලැබුණා. උත්සවයට ආරාධිතයෙක් විදිහට ආපු චාල්ස් කුමාරයාට බොබ් මුණ ගැහෙන්න ඕන කියලා. ස්වාධීන නිදහස් කලාකරුවෙක් විදිහට කසේරුකාවක් තිබුණු බොබ් චාල්ස්ට කිව්වා, ඔබතුමාට අවශ්‍ය නම් ඇවිත් මාව හමු වෙන්න කියලා. කොහොම වුණත් උත්සවයේදී බ්‍රිතාන්‍ය කොඩිය චාල්ස් පහත හෙළූ අතර සිම්බාබ්වේ කොඩිය ඉහළට එසවුණා. අධිරාජ්‍යවාදී ක්‍රූර අත්වලින් අහිංසක මිනිස්සුන්ව ගලව ගන්න ඔහු සටන් කළා. කල්ලන්ගේ අසරණකම, සුද්දන්ගේ රැවුම් ගෙරවුම් වලට ලක්වෙන ඔවුන්ගේ පීඩිත ජීවිතය ඔහුගේ ගීතවලට ඇතුළත් කළා. ඔහු මේ අසාධාරණය මුළු ලෝකෙටම එහෙන්න කිව්වා. බොබ් මාලි ලොව පුරා පීඩිත ජනතාවට සැබවින්ම ආදරය කළා. ඔහු විශ්වාස කළා සෑම කෙනෙක්ම ස්වාධීනව සහ නිදහසේ ජීවත් වෙන්න ඕන කියලා. දුකින් පෙළෙන අසරණයන්ටත්, රසාස්වාදය හොයන සෙසු පිරිසටත් ඔහු වීරයෙක් වුණා. මේ අතර බොබ්ගේ කකුලේ තුවාලයක් ඇති වුණා. ඒ තුවාලේ එන්න එන්නම දරුණු අතට හැරුණා. ඒත් බොබ් එක එච්චර ගණන් ගත්තේ නෑ. ඒ වුණාට බොබ්ගේ බර අඩු වුණා, කටහඬ දුර්වල වුණා. තමන්ගේ ශරීරය අප්‍රාණික වෙලා යන බව බොබ්ට තේරුණා. අනතුරුව බොබ් ජර්මනියේ ජෝෂන් ඉසෙල්ඩා නම් වෛද්‍යවරයාකෙන් ප්‍රතිකාර ගත්තා. එහෙත් 1981 පෙබරවාරි 6 වනදා ඔහු තමන්ගේ 36 වන උපන්දින සැමරුමට දින කිහිපයක් තිබියදී කෑම බීම පවා ප්‍රතික්ෂේප කළා. බොබ්ගේ අම්මා පුංචි කාලේ මාළිව ළඟ තියාගෙන සින්දු කිව්වා වගේ ඔත්පල ඔහු ළඟට වෙලා ගීත ගායනා කළා. රීටත් බොබ් අසලින්ම ඉඳගෙන ගීතිකා ගායනා කළා. බොබ් තමන්ගේ පුතාලා දූලා සියල්ලන්ම ළඟට කැඳෙව්වා. ඉතා අමාරුවෙන් ඔහු කතා කළා. බොබ් මාලේ කියන මේ අපූර්ව මිනිසා ගීතෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ සගයා 1981 මියාමි නගරයේදී තමන්ගේ අරමුණ සර්ව සම්පූර්ණ කර ගැනීමට නොහැකිව මෙලොවින් සමුගත්තා. බොබ් මාලේ, මම විශ්වාස කරනවා මේ ලෝකෙ තියෙන තාක්කල් බොබ් මාලේ ඉන්නවා. ඒක අපිට මේ ඉතිහාසයේ බොබ් මාලේ ජීවත් වුණේ ඉතාම කෙටි කාලයක්, අවුරුදු 36ක් වගේ කාලවකවානුවක් තමයි බොබ් මාලේ ජීවත් වෙන්නේ. ඒ කාලවකවානුව තුල ජීවත් වෙච්ච බොබ් මාලේට වඩා අද මැරිච්ච බොබ් මාලේ මේ ලෝකයේ තුල බලවත් වෙලා තියෙනවා. හද වෙනකොට මාලේ අපේ තාරුණ්‍ය සංකේතයයි. ඒත් අපි මාලේව හරියට තේරුම් ගත්තද? මං හිතන්නේ මාලේව අපි තේරුම් ගත්තා කියලා හරියට. මොකද ත්‍රිවිල්වල මාළගේ රූපේ ගැහුවට, මාළගේ රූපේ ඇඳපු ටී-ෂර්ට් තොප්පි දැම්මට අද වෙන්නේ මාළේව මාකට් වෙන එක විතරයි. ලේන්සු තියෙනවා, ටවල් තියෙනවා, ත්‍රිවිල්වල ස්ටිකර් තියෙනවා, සමහරක් ඒවට මේ බොබ් කැට් කියලාත් ගහලා තියෙනවා. ඕක මේ මාකට් වෙලා තියෙන හරිම විකෘති විදිහකට. මාළේව මේ පහත් කොට සලකනවා කියන එකේ තේරුම ඇවිල්ලා නඳුනත්කම. බොබ් මාළේ හුදු වාණිජමය සංකේතයකට වඩා එක් පැත්තකින් දාර්ශනික සහ අධ්‍යාත්මික සංකේතයක් හැටියටත් භාවිත කරන්න පුළුවන්. බොබ් මාලේ, ඔබ සමහරුන්ට රස්ති අදුකාරයෙක්, තරුණයන්ට සරල රසකාරකයක්, පාලකයන්ට හිසරදයක්. මම හිතන්නේ ඔක්කොටම වැරදිලා. හිතන විදිහට ඉතිහාසය විසින් ඔබව නිවැරදි කරයි. Get up, stand up. Get up, stand up. Oh, get up, stand up. Stand up for your right. Get up, stand up.
Stand up for your rights. Get up, stand up.